ගැන කතා කරුවාම පිරිමි අයට තමයි ඔක ගොඩක් කලකට ගෑනු කෙනෙකුට ආදරේ දැනුණත් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ කියන්නේ ගෑනුන්ගේ තියෙන ආ වූ යම් කිසි දෙයක් තියෙනවා මුලින්ම ආදරේ ගෑනියුට දැන්නොත් එහෙම පිරිමි පුද්ගලයා කෙරෙහි ඔවුන් කියන්නේ නැහැ පිරිමි කෙනා අහනකම්ම බලාගෙන ඉන්නවා. ඉතින් පිරිමියෙකුට ආදරේ දැනුණොත් ගෑනු ළමයෙක් කෙරෙහි ඔහු ඒ ආදරය පසුපස යනවා. ඒ ගෑනු ළමයා පස්සෙන් යනවා. ඊළ කරදර කරලා කොහොම හරි ඒ කෙනා ආදරේ නැපත් අතත් කොහොම හරි මේකට පටලව ගන්න. බලෙන් හරි පටලව ගන්නවා කොහොම හරි. හැබැයි දෙන්න ආදරේ කරන්න ගත්තට පස්සේ ඔය උත්තර දවසක් පිරිමියා පිටිපස්සෙන් ගිහිල්ලා කරපු වයින් වයින් කරනවා වගේ වයින් කරලා 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 අර ආදරේ කියන වචනේ ගෑනු ළමයෙන් ගත්තට පස්සේ වා දැන් මට ආදරේ. ඔව් කියලා ආදරේ ඉඳලා ඊට පස්සේ ආදරේ කියන වචනේ කරලා වචනේ කියලා කරලා ආදරේ කරන්න ගත්තට පස්සේ ඊට පස්සේ වැඩිපුර ආදරේ කරන්න ගෑනු කෙනා. හරි. එහෙම එකක් තමයි මං හිතන්නේ. ඕකේ අපි යනවා අතුරු කතාවට ඔය දුරකතනෙන් කතා කරන වාර ගානට එහෙම අපි යනවා. අපි අද මං කිව්වා ඉස්සෙල්ලා අපි හැම දෙයක්ම වෙනස් කරලා තියෙනවා. අපි අද තරුණයන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. අපි ඉස්සෙල්ලා හැමෝම පොදු අදහසක් ඉදිරිපත් කරමු. වඩාත් සාර්ථක ආදරේ කරන්නේ කවුද? ඔය හතර දෙනාගෙන් නෙවෙයි ගැහණියද පිටිමියද? ආදරේ හරින් පූජනීයයි. සරච්චන්ද්‍රයන් කියනවා ප්‍රේමේණම් අසනිය කුසුමක් වේ රිසිව් කෙනෙකුට පූජා කරනට ලෝභ සිතින් තොර පිදුව මනාවේ පෙරලා ලබනට නුසිතා බිඳකුත් කියලා. ආදරේ කියලා කියන්නේ ඒ වගේ දෙයක්. ලබා දීමක් මිසක පෙරලා ලබා ගැනීමක් නැහැ. මෙතනදී ප්‍රස්තුතය වන්නේ වැඩියෙන් ආදරණීය වන්නේ කාන්තාවද පුරුෂයාද කියන එක. ඔව්. එතෙන්දී අපිට ඍජුව ප්‍රකාශ කරන්නට බෑ. කාන්තාවයි වැඩියෙන් ආදරණීය වන්නේ පුරුෂයායි වැඩියෙන් ආදරණීය වන්නේ කියලා. මොකද හේතුව? ඒක පුද්ගලබද්ධ සිද්ධියක්. ඔවුන්ගේ අන්‍යෝන්‍ය බැඳීම හරහා තමයි ඒක තීරණය වෙන්නේ සැබෑ ආදරයක්ද නැද්ද කියන එක. හරි. මෙහෙම කතා කරමු. මෙහෙම කියන්නේ මට ඔයා හිතන්නේ 100% ප්‍රතිශතයක් ගන්න. වැඩි ප්‍රමාණයක් සාර්ථක ආදරය කරන්නේ ගැහණියද පිරිමියාද? 100% කීයක් ඔයා ගැහණිය පැත්තට දෙනවද? කාන්තාව පැත්තට. ඒක මේ කියන්න අමාරුයි. අතර අපි කියනවනේ කතාවකට මේ පිරිමියා හදවතින් අඬනවා කියලා. ඔව්. නමුත් කාන්තාව නිතින් නදන්නේ අපිට බාහිරව පේනවා කිසියම් ආකාරයක මේ කාන්තාව හරි භාවාත්මකයි හැඟීම් මතින්. එතකොට එහෙමයි කියලා අපිට තීරණය කරන්න බෑ කාන්තාව වැඩි නාදරේ කරනවා කියලා. පුරුෂයාත් ඇත්තරම ඒක වෙනස් වෙනවා. ආදරේ දරනවා. අදිතේ ධර්ම ඇති. ඒ හරහා ඉතින් කෙලින්ම කියන්න අමාරුයි මේ පුරුෂයා වැඩි නාදරේ කරනවද කාන්තාව වැඩි නාදරේ කරනවද කියලා. ඒක තීරණය වෙනවා බැඳීමත් එක්ක. ඒක අපි තීරණය කරමු නේද? දුකාටත් නදීෂරත් චරිතයක් තියෙනවා පොඩි වගකීමක්. මේ අය කතා කරන දේ හොඳට අහගෙන ඉන්න අවසානයේ බොහොම විශ්වාසනීය විදිහට අපිත් එක්ක කතා කරන අදහස් හුවමාරු කරන පිරිස තෝරන්න තියෙනවා. ඒ නිසා අහගෙන ඉන්න. ඕගොල්ලන් මොකද කියන්නේ? නදීෂා හේමමාලි පැත්තරද ඡන්දය දෙන්නේ? මට හිතෙන්නේ වඩාත් සාර්ථක වාදනය කරන්නේ ගැහණිය කියලා. මොකද ගැහණිය හැම වෙලේම තමන්ගේ බැඳීම් ආරක්ෂා කරගන්න, කියන්නේ ආදරය කරන වෙලාවෙදී තමන්ගේ ආදරය ඉදිරියට පවත්වාගෙන යන්න, කියන්නේ යා ගොඩක් කැපවීම කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම මේ පෙම්වතා, කියන්නේ පිරිමියා හැම වෙලේම බලන්නේ ගැහණියව පාලනය කරන්න, කියන්නේ මේ දේවල් කරන්න එපා මේ දේවල් කරන්න එහෙම කියලා සීමා කරන්න හදනවා, කියන්නේ ගැහණියව. ඉතින් ඔයා කියන්නේ ඍජුව කියනවා කාන්තාව තමයි හොඳට ආදරය කරන්නේ. අනිවාර්යයෙන්ම සාර්ථකව ආදරය කරන්නේ මට හිතෙන විදිහට ගැහණිය. 10%ක්වත් දෙන්න නැද්ද? කාන්තාව අපිට දෙන්න පුළුවන්. මොකද්ද ෆයිල් එකේ ඉන්නේ? වාගේ හැංගීමට අනුව හිතන දේ. මම හිතන විදිහට අනුව සාර්ථකව ආදරය කරන්නේ ගැහණි. හරි. එයාට තියෙන අත්දැකීම අනුව වෙන්න දලා දේශ සමාන කළාට එහෙම කියන්නේ. තවත් ඉන්නවා යුවතියන් 4 දෙනෙක්. කැමති දෙයක් කියන්න පුළුවන්. විවිධ අදහස් තියෙනවා. අපි කියන්නේ මේ දෙහෙම කියන්න කියලා යුවතියන් උනාට ඕනම අදහසක් කියන්න පුළුවන් කියන්න. මම නම් හිතන්නේ ගැහණිය තමයි වැඩිපුරම ආදරය කරන්න කියලා. නමුත් පිරිමියෙක් වුණාම පිරිමියා රළු ආදරයක් පිරිමියෙක්ගෙන් තියෙන්නේ. රළු ආදරයක් කියන්නේ ඒක පෙන්වන්නේ නැහැ පිටට පෙන්වන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ගැහණිය තමයි දැන් විවාහ වුණාට පස්සෙත් දරුවන්ගේ වගකීම් හැම දෙයක්ම දරන්නේ ගැහණියනේ. බරපතලයි දැන්. මම හිතන්නේ ගැහණිය තමයි වැඩිපුර ආදරය කරන්නේ. නදීෂා තමයි ඒක මම හිතන්නේ ආරම්භය ලබා දුන්නේ පොඩි ඉංගියකින් මට හිතන විදිහට. කමන්නේ. තරුණයන් 4 දෙනෙක් ඉන්නවා මේ පැත්තේ එකට එකතු වෙලා මේ හැමෝම යාළුවන්.
අදහස් වෙනස් කරලා කියන්න පුළුවන් ඉතින් දැන් ගැහණිය කියලා තමයි දැනට නම් ඡන්ද එකයි චරිතයේ ඡන්දේකුත් පොඩ්ඩක් තියෙනවා නේ චරිත මගේ දැන් දුන්න ඡන්දය මේ පැත්තට ඔව් රදි සැගික්මට බාරගත්ත ඡන්ද හතරක් තියෙනවා ගැහණිය පැත්තට ආදරය කියන්නේ ඇත්තම සංකල්පයක් ඒක ගොඩනැගෙන්නේ මිනිසයාගේ බැඳීම් එක්කලා ගැහණියද පිරිමියද කියලා වෙන් කරන්න බෑ මේ ආදරය කරන්න වැඩිපුරද කියලා නමුත් අර කතා කරපු සොයුරිය පිළිගත්ත රළුවව ආදරය පිරිමියා තුල තිබෙනවා කියලා ඒ පිළිගැනීම මත නිරූපණය වෙනවා පිරිමියාගේ ආදරේ යටපත් වෙලා තින්නේ ඒක ඉස්මතු වෙන්නේ ගැහණියගේ ක්‍රියාකාරකම් අනුව කියලා ඒ සොයුරිය පිළිගත්ත ඒක වචනාර්ථයෙන් කියනකොට ඒතර කියන්නේ පිරිමියා සාර්ථක ආදරය කරන වෙලාවල ඕන තරම් තියෙනවා ඇත්තෙන්ම තියෙනවා නමුත් ගැහැණියද පිරිමියද කියලා වර්ග කරන්න බෑ හරි සම්මැදස්ත අදහස් තියෙනවා චරිත හැබැයි ටිකක් සමහරක් වෙලාට ගැහැණිය පැත්තට තියෙන ඡන්ද ප්‍රමාණය මනාප ප්‍රමාණය වැඩි චරිත දැන් මොකද කියන්නේ දැන් ඉතින් අපිට තේන්තිය මොකද මං කීපොක්කම වෙනස් කරන්නේ මේකට හොඳම උදාහරණය කියන්නම් දැන් අපි කතා කරා පිරිමින් කීප දෙනෙක්ට මෙයා කතා කරා අර කතා කරා දුකායිය කතා කරා මම කතා කරා අපි බොහොම මැදිස්ත පිළිතුරක් දුන්නේ නමුත් ගැහණියගේ තියනා වූ දුර්වලතාවය තමයි දැන් මේ ප්‍රශ්නේ දිහා මැදිස්තෝ බැලුවේ නැහැ මේ ප්‍රශ්නේ දිහා බැලුවේ තමන්ගේ පෞද්ගලික අත්දැකීම් සහ තමන්ට ගැහණිය උල්පාදක් වීමට තියනා වූ කැමැත්ත තමයි තමන් දැන් මේ ලංගි ප්‍රකාශ කරෙත් එයා ප්‍රකාශ කරේ දැන් මට පිරිමියෙක්ගේ පැත්තෙන් කතා කරලා මම නෙවෙයි නෑ අර මේ කැරෝලින් නංගි මේ නංගි දැන් අපිට කතා කරලා මට පොයින්ට් එකක් දාන්න තිබුණා මේමයි मुखर मट जीवित लभदीमी मगे जीवन कथावा අපිට මාර කරන්න වෙයි වගේ කමක් නැහැ පොඩක් ඉන්න නදීෂා අපිට මේ පොඩක් ඉවසමු ඉවසමු අපි ඉවසීමෙන් තමයි දේවල් කරන්නේ නදීෂා මම අපි මේ මගේ මගෙත් මතේ මම කියන්න නැත්තම් මම නිකන් දෙපැත්තටම නෑනේ මමත් හිතනවා වැඩි වශයෙන් කාන්තාව හොඳට සාර්ථක වාදරේ කරාට මමත් මගේ ජීවිතෙත් මමත් පිරිමින්ට යම් තැනක් දෙනවා මොකද ඒක අවස්ථාව අනුකූල වෙනස් වෙනවා සමහරක් වෙලාවට අපි හිතන්නේ නැති විදිහේ වංචාවන් කාන්තාවන් කරනවා නේද නදීෂා වගේ අවස්ථා අපි දැකලා තියෙනවා මමත් ඉන්නේ මැදිස්ත මතේක අවසානයේ මේ වැඩසටහන අවසානයේ මගේ මතේ කොයි පැත්තට යයිද දැන දැන් චරිත වුණා වගේ හරි අපි දුක එක්කත් කතා කරන්න ඕනේ ඊට ඉස්සෙල්ලා මම හිතන්නේ දැන් අපිට අවස්ථාවක් තියෙනවා අපේ එරු ඇති යුවතිය බලන්න මේකව විශේෂාංගයට සහභාගී වුණු අපි ඇයට ගැලපෙන ආභරණ තෝරන්නට ගියා ස්ටෝන් ඇන් ස්ට්‍රින් ආයතනයේට එතනදී කොහොමද අපි නිවැරදිව ගැලපෙන ආභරණ තෝරගත්තේ කියලා දැන් බලමු මේකෝව විශේෂාංගයේ අපේ යුවතිය ඔබට වැඩසටහන අවසානයේ මේ වේදිකාව මත දකින්න පුළුවන්. දැන් අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නවා.